අපේ ගෑනු ළමයි වැඩි දෙනෙක් දැන් ජිම් යනවා නේද? ලස්සනට ආකර්ෂණීයව සෞඛ්‍ය සම්පන්න වෙන්න ව්‍යායාම ගොඩක් වැදගත්. ඒත් අද මම මේ කියන දේ ලංකාවේ ගොඩක් දෙනෙක්ට මගහැරෙන දෙයක්. විශේෂයෙන්ම ලංකාවේ මේ දේ ගැන සැලකිල්ලක් නොදක්වන එකෙන් ටිකක් වයසට යනකොට ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එක විශේෂයෙන්ම කාන්තාවන්ට වැදගත් එකක්. ඔයාලගේ නිරෝගීකමට වගේම විශේෂයෙන්ම සෙක්ස් ලයිෆ් එක හොඳ ආකර්ෂණීය එකක් කරගන්න මේ කරුණ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක පටන් ගන්නකොට මම කිව්වා නේද අද වීඩියෝ එක අතිශයින්ම කාන්තාවන්ට පමණයි කියලා. ඒ වුණාට මම මේ කියන දේ ගැහණු පිරිමි දෙගොල්ලන්ටම වැදගත්. හැබැයි අද මම පින්ක්ලිස්ට් එකට අරගෙන ආපු ප්‍රොඩක්ට් එක නම් ලේඩීස් ඔන්ලි එකක්. අපේ ශරීරයේ පහළ කොටස. ඒ කියන්නේ උදරය, කලවාතර ප්‍රදේශයට කියන්නේ ශ්‍රෝණි ප්‍රදේශය කියලා. ඉංග්‍රීසියෙන් නම් පෙල්විස් කියලා. මේ කොටසේ තියෙන අස්ති කොටස් අස්තිමය ශ්‍රෝණි කියලා හඳුන්වනවා. ගැහණු පිරිමි දෙගොල්ලන්ගේ මේ ශ්‍රෝණි අස්ති වෙනස්. මොකද ගැහණු ශරීර විශේෂයෙන්ම දරුවන් බිහි කරන්න සැකසීලා තියෙන හින්දා. මේ අස්ති අතර තියෙන පේශී පෙල්විික් ෆ්ලෝ මසල් කියලා හඳුන්වනවා. මේ පෙල්විික් ෆ්ලෝ මසල් වලින් ඔයාලගේ බහිශ්‍රාවිය මලපහපිට වීම පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයාලගේ ලිංගික ජීවිතයටත් මේවායින් ලොකු බලපෑමක් තියෙනවා. පිරිමි කෙනෙකුට නම් රුධිර ගමනාගමනය හොඳින් සිදුවෙලා ලිංගේන්ද්‍රිය හොඳින් ප්‍රාණවත් වෙන්න මේ පෙල්විික් ෆ්ලෝ මසල් උදව් වෙනවා. ඒ වගේම තමයි ක්ෂණික මෝචනය පාලනය කරගන්නත් උදව් වෙනවා. ගැහණු අයටත් යෝනි මාර්ගයේ දැඩි බවකින් පවත්වා ගන්න උදව් වෙන්නේ මේ මාංශ පේශී. ඒක සෙක්ස් ලයිෆ් එකට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. බඩවැල් මුත්‍රාශය වගේම ගැහණු අයගේ නම් ගර්භාෂය කියන පෙල්විික් ඕගන්ස් මේ පෙල්විික් ෆ්ලෝ මසල් වලින් සහාය ලබන අවයව. අපි වයසට යනකොට මේ පේශී දුර්වල වෙනවා. ලිහිල් ගතියක් ඇති වෙනවා. ගැහණු අයට නම් දරු ප්‍රසූත වලින් පස්සේ උනත් මෙදේ වෙන්න පුළුවන්. මේ මසල් දුර්වල වුණාම ඒ වයින් සහාය ලැබෙන ඉන්ද්‍රිය පහළට එන්න ගන්නවා. ගැහණු අයගේ නම් බඩවැල් ගර්භාෂය පහත් වීම ලොකු අපහසුතා ඇති කරන දෙයක්. බ්ලැඩර් ලීක් වගේ දේවලුත් වෙන්නේ මේ නිසා. යෝනි මාර්ගයේ ලිහිල් ගතිය නිසා සෙක්ස් ලයිෆ් එකේ උනත් ඔයාලට ලබන්න තියෙන සතුට නැති වෙන්න පුළුවන්. මේ දේවල් වලින් මිදෙන්න නම් අපි පෙල්විික් ෆ්ලෝ මසල් වලටත් ව්‍යායාම කරන්න ඕනේ. ඒ කරන ව්‍යායාම තමයි කෙගල් ව්‍යායාම කියලා හඳුන්වන්නේ. මේ කෙගල් ව්‍යායාම කියන නම අපිට ඒ තරම් හුරු නැතුව ඇති. මේ කෙගල් කියන නම මේ ව්‍යායාම වලට ලැබෙන්නේ මේ ගැන සොයා බලපු කෙනෙක්ගේ නමින්. ඒ තමයි ආනෝල්ඩ් හෙන්රි කෙගල් කියන ඇමරිකානු ජාතික වෛද්‍යවරයා. මේ පෙල්විික් ෆ්ලෝ මසල් ශක්තිමත් කරන ව්‍යායාම ගැන වගේම මේ මසල් වල ස්ට්‍රෙන්ත් එක පරීක්ෂා කරන උපකරණය. ඒ කියන්නේ පෙරනියෝමීටර් මුලින්ම හොයාගත්තේ මේ ආනෝල්ඩ් කෙගල්. මේ කෙගල් ව්‍යායාම ගොඩක් පහසු එකක්. මේක ක්ලෙන්ච් ඇන්ඩ් රිලීස් ගණේ එකක්. ඒ කියන්නේ මේ මසල් එක ටයිට් කරන්නත් ඊට පස්සේ රිලීස් කරන්නත් ඔයාලට හුරු කරවනවා. ඔයාලට අවශ්‍ය විදියට අවශ්‍ය කාලයක් මස්ල් එක කන්ට්‍රෝල් කරන්න මේකෙන් හුරු කරවනවා. මේ ව්‍යායාම වලින් සෙක්ස් ලයිෆ් එකට තියෙන වාසි ගොඩක් වැදගත්. මම කලින් කිව්වා වගේ පිරිමි අයට නම් ලිංගේන්ද්‍රිය හොඳින් ප්‍රාණවත්ව තියාගන්න වැඩි වෙලාවක් ලිංගිකව එකතු වෙන්න මේ ව්‍යායාම නිසා පුළුවන් වෙනවා. ගැහණු අයට යෝනි මාර්ගයේ දැඩි ගතිය තබා ගන්න උදව් වෙනවා කියලා මම කිව්වා. ඒ නිසා ඔයාලට වගේම ඔයාලගේ සහකරුටත් මේ ලිංගික එකතුව හොඳින් විඳින්න පුළුවන් එකක් වෙනවා. ගැහණු අයට හොඳින් සුරතාන්තයට ඒ කියන්නේ ක්ලයිමැක්ස් එක ලබා ගන්න උදව් වෙනවා. ඉතින් අද ගෙනාපු ප්‍රොඩක්ට් එක කෙගල් ව්‍යායාම වලට උදව් වෙන පෙල්විික් ෆ්ලෝ ට්‍රේනර් එකක්. හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් ගැහණු අයට විතරයි. මේකේ නම තමයි පෙරිෆිට්. මේ ඩිවයිස් එක දැක්පු ගමන් ඔයාලට හිතේවි සෙක්ස් ටොයි එකක්ද කියලා. නැහැ. ඕනේ නම් සෙක්ස් ටොයි එකක් විදිහට උනත් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේක හදලා තියෙන්නේ ඔයාලට පහසුවෙන් පෙල්විික් ෆ්ලෝ මසල් වලට ව්‍යායාම කරන්නත් ඒ ව්‍යායාම වල ප්‍රෝග්‍රස් එක ඔයාලටම බලා ගන්න පුළුවන් විදියට. මේ පෙරිෆිට් ඩිවයිස් එක වැඩ කරන්නේ ඇප් එකක් එක්ක. ඔයාලට ඇප් ස්ටෝර් එකෙන් හරි Google Play Store එකෙන් හරි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකක් හදාගෙන ගේම් එකක් ප්ලේ කරන විදියට තමයි මේ ඩිවයිස් එක පාවිච්චි කරන්න තියෙන්නේ. මේ ස්විච් එකෙන් තමයි ඔන් ඔෆ් කරන්නේ. මේ ලයිට් ඉන්ඩිකේටර් එකෙන් මේක ඔන් වෙලාද ඕෆ් වෙලාද කියලා ඔයාලට බලා ගන්නත් පුළුවන්. මේ ඩිවයිස් එක ඔන් කරලා යෝනි මාර්ගයට ඇතුල් කරන්න ඕනේ. ඔයාලගේ ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා මේ ඩිවයිස් එක කනෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ගේම් එක ප්ලේ කරන්නේ යෝනි මාර්ගයේ බිත්තියෙන් ඩිවයිස් එක ටයිට් කරලා රිලීස් කරලා. ඒ අනුව ඔයාලට ලකුණු එකතු වෙනවා. මේ තියෙන්නේ ඒ වගේ එක ගේම් මෝඩ් එකක්. මේකෙදි මේ ඩිවයිස් එක ටයිට් කළාම මේ කුරුලට උඩට යන්න පුළුවන්. ගිහින් ලකුණු ගන්න පුළුවන්.
ඒ වගේම ඒ ටයිඩ් එක රඳව ගන්න කාලය තමයි මෙහෙම කුරුලට උඩින් ලකුණු එකතු කරන්න තියෙන කාලය. ඊට පස්සේ ටික ටික මස්ල් එක රිලීස් කරන්න ඕනේ. ඒ වෙලාවට තමයි මේ කුරුල් ලකුණු එකතු කරගෙන පහළට එන්නේ. ටික ටික ඔයාලට මේ ගේම් එකේ ඉස්සරහට යනකොට ඔයාලගේ මස්ල් වල ප්‍රොග්‍රස් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ අනුව එක එක ලෙවල් වලට යන්නත් පුළුවන්. ප්‍රොෆයිල් එක හදනකොට ඔයාලා බබාලා නැති කෙනෙක්ද, නෝමල් විදියට බබාලා ලැබුණ කෙනෙක්ද, නැත්නම් සෙක්ස් ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන කෙනෙක්ද, බ්ලැඩර් ලීක් වගේ දේවල් වළක්වා ගන්නද කියන එක අනුව ගේම් එකේ එන්ට්‍රි ලෙවල් එක තීරණය කරගන්න පුළුවන්. ඔයාලගේ වර්කවුට් කැලෙන්ඩර් එකක් මේන්ටේන් කරන්න. ප්‍රොග්‍රස් එක ට්‍රැක් කරන්න වගේ ගොඩක් දේවල් මේ ඇප් එකෙන් කරන්න පුළුවන්. මේ ඩිවයිස් එක දිගටම පාවිච්චි කළොත් ඔයාලටම ලොකු වෙනසක් බලා ගන්නත් පුළුවන්. මේක හදලා තියෙන්නේ මෙඩිකල් ග්‍රේඩ් සිලිකන් වලින් නිසා අසාත්මිකතා ගැන බය වෙන දෙයක් නැහැ. ඉතින් මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන පෙරිෆිට් වෙබ්සයිට් එකට ගිහින් ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේවා අපේ රටේ අයට නම් ගොඩක්ම නුපුරුදු දේවල්. මම ඒකයි කිව්වේ මේවා දැක්ක ගමන්ම කෙනෙක් හිතන්නේ මේ සෙක්ස් ටොයි එකක් කියලා. මේකේ සෞඛ්‍යවාසි ගොඩක් තියෙනවා. ලෝකේ අලුතින් එන මේ වගේ දේවල් අපේ සිංහල කන්ටෙන්ට් බලන අයට දකින්න ලැබෙන්නේ නැති තරම්. සෙක්ස් කියන්නේ බොහොම සුන්දර විදිහට විඳින්න ඕන දෙයක්. ඒ නිසා මේ වගේ දේවල් ගැන දැනුම ලබා ගන්න එක ගොඩක් වැදගත්. ඒකට ගෑනු පිරිමි ભેදයක් නැහැ. මේ වගේ දේවල් ගැන කතා කරන්න අපේ අය ඉදිරිපත් වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා තමයි මම මේ දේවල් චැලෙන්ජ් එකකට අරගෙන මේ වගේ දේවල් ගැන පින්ක්ලිස්ට් එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙනකන් ඔයාල හැමෝටම සුබ දවසක්.